මං මං වැඩිකට ගොඩ සන්තෝසයි. ඔව් අපේ සෑන උත්සවයක් තියෙනවා මේ පාර ජයග්‍රහණය කරයි කියලා. මේ මම ඉතාලියේ ඉතාලියේ අපි සෑන කට්ටිය ඉන්නවා, ලන්ඩන වල සෑන කට්ටියක් ඉන්නවා. මේ ඔක්තෝබර් මාසේ ලංකාවට ඇවිල්ලා ඡන්දේ පාවිච්චි කිරීමට මම පදිංචිලා ඉන්නේ කෝට්ටි මාදී වල. ඉතින් අපි සෑහෙන මම ව්‍යාපාර ශිෂ්ටරේ ඉන්නවා. අපි මේ විදේශිකයන්ට සම්බන්ධව මගේ තව තිනව අහංගම රෙස්ටෝරන්ට් එකක් විදේශිකයන් සම්බන්ධව කටයුතු කරනවා. මාලිමාවේ අපි හිතන මේ පාර ජයග්‍රහණය කරයි කියලා. මම සුළු ව්‍යාපාරයක් කරනවා, මගේ පුතත් ව්‍යාපාරයක් කරනවා. මට ආරාධනාව ලැබුණේ අරෝෂ අතපත්තු මහත්මයා හරහා. කොහොම හරි මම මේ විද්‍යා සභාවේ සම්බන්ධීගෙන හිටියා. ඒ සම්බන්ධීගෙන ඉන්නකොට මට දැනුණ දෙයක් තමයි මේ ව්‍යාපාරයේ අදහස් දාමත් සාර්ථකයි. අපි මම බලාපොරොත්තු වෙනවා ඇත්තසෙන් මේ NPP රජයටතේ අපිට තව ඉදිරියට ගමන් කරන්න පුළුවන් වේවි කියලා. මම හිතන්නේ අපි අනුර සහෝදරයත් අනිකුත් ඒ සමාජිකයුත් කියන කතන්දර නිතරම අපි පොහොන්න හරහා බලාපොරොත්තු වෙනවා. මේ මං හිතන්නේ අවද හෝ රජයක් නුදුරුදුරුදත්තම් ලබන අවුරුද්දදී මේ වගේ රජයක් ලැබට ලැබේවා කියලා අපි ඉතිසියෙන් ප්‍රාර්ථනා කරමු. ස්තුතියි. ඇත්තට මගේ නම සුදත් පෙරේරා. මම 522 බී කොට්ටාසේ සභාපති විදියට ජාතික ජනබලවේගයත් එක්ක එකතුලා වැඩ කරනවා. ඇත්තට මේක ඉතාම සාර්ථක හමුවීමක්. මොකද මෙතනට අපි දැක්කා විවිධ ශාස්ත්‍ර නියෝජනය කරමින් විවිධ වෘත්තිකයන් ව්‍යාපාරිකයන් පැමිණලා තිනවා. ඉතාම වැදගත් ප්‍රශ්න කිරීමක් කරා. ඒ වගේම ඒවට ඉතාම සාධාරණව කාල වේලාව තුළ සීමිත කාල වේලාව තුළ හොඳ විස්තර පැහැදිලි කිරීමක් සිද්ධ කරා. මම හිතනවා අනාගතයේදී බිහි වෙන්න යන රජයක මේ කාරණා මේ ආකාරයෙන් මිශ්‍ර කරලා අපේ රට නව පුනරුදයකට යොමු කරන්න මේ හොඳ උත්සාහයක් වෙයි කියලා. විශ්වාසය තියෙද ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ පිරිස මාලිමාවත් එකතු වෙලා මේ රට ගොඩනගයි කියන එක? ඇත්තටම ඔව්. මොකද මෙතනදී මේ ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කරද්දී විශේෂයෙන්ම මේ සංවර්ධන බැංකුවක් බැංකු ක්‍රමයක් මේ රටට බිහි කරනවායි කියලා මෙතනදී ප්‍රකාශ වුණා. මං හිතන්නේ මේ කඩා වැටිච්ච ආර්ථිකය ගොඩනගන්න ව්‍යාපාර ගොඩනගන්න එය හොඳ ප්‍රවේශයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. මම ඇත්තටම සරත් දිසානායක. මම ශ්‍රී ලංකා විදේශ සේවයේ අවුරුදු 29ක් සේවය කළා තියෙනවා. අවසාන වශයෙන් මම කුවේට් කියුබා වල තානාපති විදියට හිටිය. ඊට අමතරව මම අවසාන වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජ්‍ය තානාපති විදියට සේවය කළා 2021 රිටයර් වුණා. ඉතින් ජාතික ධන බලවේගය පිළිබඳව අපිට ඉතාමත්ම පැහැදිලි අවබෝධයක් තියෙනවා. විශේෂයෙන්ම අවුරුදු 76ක කාලයක් අපි රට මේ ප්‍රපාතයට ගිහිලා අවසාන වශයෙන් අපිට තියෙන එකම අවස්ථාව විදිහට මම දකින්නේ මේ අවුරුද්දේ පැවැත්වෙන මේ ජනාධිපතිවරණයේදී. මම හිතන්නේ අපි හැමෝම මේ දැනට මේ පිරිසිදු දේශපාලනයක් කරන ජාතික ජනබලවේගයේ ජාතික ජනබලවේගයේ නායකයා ඇතුළු අනිකුත් සියලු දෙනාගේම ජය සහතික කිරීම සඳහා අපි හැමෝම කටයුතු කරන්න ඕන කියන එක තමයි මගේ අදහස. මොකද හේතුව මේ රටේ දූෂණය වංචාව නාස්තිය ඉහවහා ගිය අවස්ථාවක මම හිතන්නේ අපි එකම පැතුම එකම බලාපොරොත්තු තමයි ජාතික ජන බලවේගය. ඉතින් ඒ පිළිබඳව අපි ඉතාමත් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒ පිළිබඳව අපි අනිත් අය දැනුවත් කළා. අපිට අවශ්‍ය අපිට හැකි පමණින් අපි මේ බාරදුර කාර්ය වෙනුවෙන් උර දෙන්න කටයුතු කරන ගාමම. ඉතින් අපි ජාතික ජන බලවේගයේ නායකයන් ඉල්ලන්නේ ඒ අවස්ථාව උදා කර ගැනීම සඳහා හැකි පමණ හිසවල කටයුතු කළා. ඒ ජයග්‍රහණය උදා කරගෙන රට හරි මාවතකට යොමු කරන්න කියන එක තමයි අපේ එකම බලාපොරොත්තු. ඔබතුමා විදේශ සේවයේ වසර ගණනාවක් අත්දකින් තියෙන ඒ වගේම මේ ලෝකයේ
විවිධ කලාපන රටවල් කටයුතු කරපු පුද්ගලයෙක්. ඉතින් මේ වැටිච්ච රට ඉතා ඉක්මනින් ගොඩනගන්න පුළුවන් වෙයි කියලා හිතනවද අවුරුදු 70? මම හිතන්නේ, මොකද හේතුව මේක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. මොකද අපේ ආයතන පිරිහිලා අපේ සාරධර්ම අතින් ගත්තොත් අපි ඉතාමත්ම අභාග සම්පන්න කාලයකිනේ රටේ ආර්ථිකය, සමාජ සංස්කෘතිය, ඒ වගේම අපේ තියෙන මානව සම්බන්ධතා කියන හැම දෙයක්ම අපේ පිරිහිච්ච අවස්ථාවක ඒක එහෙම தত্ত্বය මේ ගොඩනගා ගැනීම ලේසි පහසු කාරණයක් නෙවෙයි. ඉතින් ඒක පිළිබඳව මම හිතන්නේ ජාතික ජනබලවේගයට විශාල කාර්යභාරයක් කරන්න වෙනවා. විශේෂයෙන් අපි දන්නවා ජාතික ජනබලයේ තියෙන විශේෂ මේ ශක්තියක් තමයි ඒ අයට තියෙනවා. ලංකාව පුරා විසිරිච්ච එම සමාජිකයන්ගේ නෙට්වර්ක් එකක්, එහෙම නැත්නම් ජාලයක්. ඒ ජාලය හරහා මම හිතන්නේ අපිට පුළුවන් බලාපොරොත්තු තියාගන්න ඒ ජාලයේ ශක්තිය තමයි අපි මම හිතන්නේ රට සංවර්ධනය සඳහා මේ යොදා ගන්න ඕන ශක්තිය කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා අපේ රටේ තානාපති සේවය කියලා කියන්නේ මෙච්චර කාලයකට තිබුණේ මේ වෙන වරප්‍රසාදයක් ලැබලා වෙන අවුරුදු ගණනාවක් සංචාරය කරලා අපි තානාපති සේවයක් තියෙන. හැබැයි ඒ තානාපති සේවයේ අපේ රටේ සංවර්ධනය ක්‍රියාවලියට යොදාගන්නේ කොහොමද ඔබතුමා හිතන්නේ? ඇත්තටම මං හිතන්නේ අපේ තානාපති සේවය කියලා එකක් තියෙනවා විදේශ සේවය කියන එකේ. ඒහි නිලධාරියන් ඉන්නවා. ඒ අය මං හිතන්නේ දැනට තානාපති කාර්යාලවල සහ විදේශගත අමාත්‍යාංශ වැඩ කරනවා. හැකි පමණ අපේ වෘත්තිමය තානාපති සේවා නිලධාරීන්ගේ සේවය ලබා ගැනීම තමයි මං හිතන්නේ කළ යුත්තේ. මොකද අපි රටේ වෙන්නේ බොහෝ වෙලාවට දේශපාලනඥයෝ ගිහම නැත්තම් ඒ අයගේ සහයෝගය, ඒ අයගේ යාළු මිත්‍රාදීන්ගේ අයට තානාපති සේවයේ පත්වීම දීම නිසා වෙන්නේ. අපේ තානාපති සේවයේ සැහැල්ලුවට ලක්වීම වගේම අපේ රටවල්, අපේ ලංකාව සහ විදේශ රටවල තියෙන සම්බන්ධතාවයටත් ඒක ඉතාමත් නරක විදිහට බලපාන වල. ඉතින් මං හිතන්නේ පුළුවන් තරම් අපේ කාර්යක්ෂම තානාපති සේවයක් තුළින් ශ්‍රී ලංකාව සහ අපේ විදේශ රටවල් අතර තියෙන මිද්දම සංවර්ධනය කිරීම තුළින් පුළුවන් අපිට, මං හිතන්නේ, විදේශ රටවල ආධාර සහ එයාගේ සහයෝගය මත අපේ ලංකාවට හැකි පමණ අවශ්‍ය කරන ආධාර ලබාගෙන අපේ රටවල් අතර සම්බන්ධය දිනු කරන වගේම අපේ රට තුළ ඇති වෙන එහෙම නව පුරුදු දෙයටත් මං හිතන්නේ ඒ විහල් වෙනවා. ඒ ඒ අපි ඒ සම්බන්ධතාවය තවදුරට ඉදිරියට ගිරිහිල්ලා අපේ රට මේ තීර තත්ත්වෙන් ගොඩනැගීම සඳහා. අපි දැක්ක පහුගිය දවසක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා කියන ජනාධිපති වුණාම ජපන් භාෂාව එයා හදාරනවා, ඒක හදාරලා ජපානයේ ආයෝජකයෙක් වෙනලා අපේ රට ගොඩනගනවා කියලා. මොකද හිතන්නේ ප්‍රකාශය ගැන? ඒක මම ඇත්තටම ඒක දැක්කේ නැහැ. මම ඒ කියන රූපරාම පිළිබඳව මට අදහසක් කියන්න බැහැ. මොකද මම දැක්කේ නැති පිළිබඳව. එසේ මේ වගේම දැන් පහුගිය කාලේ අපි දන්නවා රාජපක්ෂ පවුලේ සමාජිකයෙක් ඇමරිකානු තානාපති බවට පත් කරලා හිටියා. තානාපති නිවසත් විකුණන කියන චෝදනාවක් තිබුණා. මොකද හිතන්නේ අපේ රටේ තානාපති සේවය වැඩිච්ච වාසනාවක් අභාග්‍ය සම්පන්න සිදුවීමක් මම හිතන්නේ. ඒකට අපේ රට අපි විශේෂයෙන් ශ්‍රී ලංකාව විදිහට ඒක ඉතාමත්ම පිළිකුලෙන් දකින්න ඕන. මොකද මේ තත්ත්වය තුළ මම හිතන්නේ අපිට රටක් වශයෙන් අපි ඉන්න තැන සහ අපේ රට සහ ඇමරිකාව අතර තියෙන මේ සම්බන්ධතාවයත් ඒක නිසා යම්කිසි හැලුවට දකින්න පුළුවන් කියන එක තමයි මට. හරි බොහොම ස්තුතියි. අද මේ වැඩේට කොහොමද මොන ශාස්ත්‍රීය නියෝජනය කිරීමකට සම්බන්ධ වෙන්නේ? ව්‍යාපාර ශාස්ත්‍රීය සම්බන්ධ වෙන බෑ. දැන් මම රිටයර්ඩ්. හැබැයි මම අපි ඇත්තටම අපේ රටක් වුණේ. අපේ රටක් වුණා මේක අපි අපිට හිතන්නේ only එකම පාර්ටිය රට ගෙනියන්න ඉස්සරහට ගෙනියන්න ගොඩේ එක පාර්ටිය NPP එක. ඒක අපි මේ සම්බන්ධ වුණේ. අපිට හොඳ මේ ලීඩර්ෂිප් එකක් ඉන්නවා. ක්ලීන් ලීඩර්ෂිප් එකක් ඉන්නවා. හොරු නෙවෙයි. අපිට ඕනේ කරේ රටගෙනන්න හොඳ ලීඩර්ෂිප් අපිට අවශ්‍යයි කියලා නිකන් සාපක්. ඔබ හිතන්නේ මේ මාලිමේ පුළුවන් මේ අවුරුදු 76ක් තිස්සේ රට ආපස්සට ගියපු රට මේ 100ක් විශ්වාසයෙන් මේ රට ගොඩ ගන්නවා. ඡන්දේ හැම එකම දිනනා කියලා මම විශ්වාසයෙන් තියෙනවා. ඒක රට ගොඩනගන්නේ විශ්වාසයෙන් තියෙනවා. ඉදිරි මැතිවරණයක් කරනවා. අපි දෙදෙනා අද සුභ ආරංචියක් ප්‍රකාශයට පත් කරනවා කියලා තියෙනවා ඒක. මොකද හිතන්නේ? මැතිවරණ ඇත්තියි. හැම මැතිවරණයක්ම අපි ජය ගන්නවා. මට 100ක් විශ්වාසයි.